පාසේ ඉහළම මිලකින් භූමි තෙල් මිල ඉහළ යාම ඊයේ මැදම රාත්‍රියේ සිට සිදු වුණා. ඒ අනුව මෙතෙක් රුපියල් 87කට පැවති භූමි තෙල් ලීටරයක් රුපියල් 253කින් ඉහළ දමා තිබෙනවා. නව මිල සංශෝධනයත් සමග භූමි තෙල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 340ක් ලෙසයි. පසුගිය ජූනි මාසයේදී සිදු කළ ඉන්ධන මිල සංශෝධනයේදී බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කර සිටියේ රුපියල් 87ක් වැනි මිලකට භූමි තෙල් ලබා දීම සඳහා රජය විසින් රුපියල් 334යි शत तीस नमयक सहनाधारयक दरागनिमट सिदुवन बवाई मेलेस भूमितेल मिल इहल दमीम संबंधेन बलशक्ति अमात्य कांचन विजयसेकर अद सिय ट्विटर गिनुमे सटहनक तबा तिबुना भूमितेल मिल संशोधनयक सिदु किरीम वसर गणनावक तिस्से सिदु कल युतुव तिबु अतर लंका खांजतेल संस्थाव पाडु लबीमट प्रधान हेतुवक वन्ने मेम भूमितेल विशाल सहनाधारयक यटते अलवि किरीम बवाई अमात्यवरया संधान करन्ने मिल संशोधनयक समग भूमितेल संधा व्ययवन पिरिवयट मिल समपात वीमत समग සිය ජීවිකාව සඳහා භූමි තෙල් භාවිතා කරන දීවරයින් වැවිලි ශේෂ්ත්‍රය අඩු ආදායම් ලාභී පවුල්වල අය සඳහා ඍජු මුදල් සහනාධාරයක් ලබා දීමට රජය විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ. භූමි තෙල් මිල ඉහළ යාම ගැන සමගි ඒකබද්ධ වෘත්තීය සමිති සන්දානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මෙලෙස අදහස් පළ කළා. ඊයේ මැදම රාත්‍රියේදීලා භූමි තෙල් 340ක් දීලා ලීටරයක් ගන්න වෙන තත්ත්වෙට ඊයේ රාත්‍රිය වැඩි කරා. මේ රටේ 20 ලක්ෂයක් වූ කුප්පිලා මාස දෙකකට අධික කාලයක් භූමි තෙල් නොලැබීම හමුවේ දැඩි ලෙස පීඩාවට පත් ජනතාව මෙලෙස භූමි තෙල් මිල ඉහළ යාම හමුවේ තව දුරටත් පීඩාවට පත්ව තිබෙනවා. දරුපාවල ඔක්කොම මේ ලිපේ වැටලා තියෙන්නේ ළමයින්ට කණ්ඩ දියක් නැ මොකුත් නැ දීවර රැකියාව මාස 3 ඉඳලා නිකන් ඉන්නේ ගෙවල් වල එක එකත් අරලා බලන්නෙත් නැ දීවර ඉන්නවද නැද්ද කියලා අද බලද්දි තෙල් මිල ඊළටම නැගලා කොහොමද අපි රැකියාව කරන්නේ දීවරන් ගැන පොඩක් අනුකම්පා කරන්න දරා ගන්න බෑ මේක මොනාරි කරන්න අදත් වෙන තත්යක් නැහැ ගෙදර එච්චරම අසන වල ඉන්නේ අපි රුපියල් 140කට තෙල් ගෙනාවයි කියන්නේ ගහෙන් වැටෙච්ච මිනිහට පොණා යන වගේ වැඩක් වෙන්නේ මිනිස්සුන්ට හිඟා කරන තත්ත්වයට මැදල වැටලා තියෙන්නේ අපි කොහොමද රස්සාවක් කරගෙන හිතා ගන්න බැරි වෙන මේ 340ට භූමි දෙන්න ලැබුව එක. මේ මන් දන්නේ නැහැ රටේ ජනාධිපතිතුමාට ඔක තේරෙන්නේ නැද්ද කියලා. අපිට දැන් මාස 3කට වැඩි නේ රස්සාවක් නැතු භූමි දෙල් නැතු. දැන් ආව කිව්ව බොර තෙල් නැව තාට පස්සේ දැන් ගණන් වැඩි කළා. ඉතින් ගණන් වැඩි කරලා අපි රස්සාව කොහොමත්ම කරන්න බෑ. ඉතින් ඒ මොනවාද අපි ජීවත් වෙන්නේ කොහොමද මේ ළමයි එක්ක? ඇමතුමාට ගිහින්කෝමකෝ ඇමතුමා දෙන්නම්කෝ අපිට දීවරන්ට ඒක ඒ මුදුලට. ඒ මුදුල දෙනකොට ඇමතුමත් බොරුවන්නේ කරේ තනි කරම. මෝදර කියලා මේ තියපුව ගේන්නේ නැහැ නේ. ඒකින්ද අපිට සානාන මිලකට අනිවාර්යෙන් භූමි දෙල් දෙන්න ඕන දීවරේ රස්සාව කරන්න. නැත්නම් අපි කොහොමද මේ වෘත්තිය යැපෙන්නේ? එක බෝඩ් එකක් රුපියල් 25000ක් විතර යනවා. ඈනම අමාරු කරදරයක් කළා තින්. මෙහෙම ගියොත් එහෙම අපි මංකොල්ලක් තමයි කන්න වෙන්නේ. 84ම දෙන්නේ කියන්නේ නැත්තම් දීවර කරන්න බෑ. දීවර කර්මාන්ත හරි අමාරුයි කරන්න. රුපියල් 200 300ක් එකපාර වැඩි වෙනවා කියන්නේ දීවරට හරි අමාරුයි. රජයෙන් මොනා කරනවද කියලා අපිටවත් තේරෙන්නේ නැහැ. භූමි තෙල් ඇවිල්ලා පාවිච්චි කරන් දුප්පත්ම දුප්පත් අසරණ මිනිස්සු. දවසර 1000ක් අම්බ කරලා ලීටරයක් භූමි තෙල් ගන්නකොට 350යි. කොහොම ජීවිතේ බොහොම අමාරු කාලයක් උදා කරා. 84 දෙවිච්ච භූමි තෙල් එකපාර 350ක් වෙච්ච හැටි මිනිස්සු දරා ගන්නත් බෑනේ. දැන් තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක මිනිසුන්ට කොහොමද මේක දරා ගන්න? දුප්පත් මිනිස්සුගේ බඩේ පාර මේක. මේගොල්ලන් ඒගොල්ලෝ අඹ කරලා කනවා අඳටම. ඒගොල්ලන්ට කොමිස් තියෙනවනේ. කොමිස් තියෙන නිසා තමයි මේක වෙලා තියෙන්නේ ඔක්කොම. මේගොල්ලන් ඉවර දින ආණ්ඩුවත් මෙයා රණිත් මාතෘකත්වයෙන් මිනිස්සුගේ බඩේ පාර තමයි ගාලා තියෙන්නේ. ළමයි ජීවත් වෙන්න කොහොමද මේ මේම භූමි තෙල් එහෙම ඔක්කොම යනකොට පාරට තමයි වැටෙන්න ඕනේ අපි ආපහු. ගෑස් උත් ගණන්, භූමි තෙල් උත් ගණන් හැමදේම මොනාත් මේ මිනිස්සු හරිම අමාරුෙන් ජීවත් වෙන මිනිස්සු තින්. හරි අසාධාරණයක් කියලා තමයි හිතන්නේ මේ බැරිම මිනිස්සුන් ඉතින් භූමි තෙල් ගන්න. අජේ වේදන් අඩු කරලා මේ මේ මිනිසුන්ට සාහනය දෙන්න පුළුවන්. තාමත් මේ ගසා ගන්න එක නැති වෙලා නැහනේ. ලාම් තෙල් ලිප ගත්ත මිනිස්සුන්ට ලාම් තෙල් ලිප විකුණන්න වෙලා තියෙන්නේ. හැමදේයක්ම පාඩු. පාඩු කියලා අපිට නිකන්ද